විදියට අපිට කිසිම දෙයක් කරන්න බෑ රමන්. ඔය හැම දෙයකම කලබල වෙනවනේ. මොරුවට දිටින් වාට නපුරු කුමාර් කියලා කියන්නේ. මොකද කිව්වේ? ඔයා කවුද? ඔයා කවුද? ममेशिया පසෙන්ද උඩිනම් බලලයට ආගේ ලස්සනට වෙන්න වහලෙන්න උඩ ලස්සනේ හස ඉතින් හරි අපි ඔක්කොම කලින් හමු මුල පිට දැක්කට පස්සේ හැමෝම දන්නවා මේ කවුද කියලා ආයේ වෙන මුකුත් කියන්න ඕනේ නැහැ හායි ඔයා කවුද හායි මම ඉරේෂා ඉෂියම්මා ඉරේෂා ඉෂියම්මා මේ ඉරේෂා ලක්මාලි ලංකාවේ ඉන්න පරණම දක්ෂතම හඬ කැවීම ශිල්පිනියක් ඒ වගේම संबंध कथा मुलिम हम ඊට පස්සේ මම හිතන්නේ ලොකු ගැප් එකකට පස්සේ ආයි සිරස දිනේ අපි හම්බ වෙන්නේ. ඩබින් වලදී තමයි ආයි හම්බ වෙන්නේ. ඩබින් වලදී. ඒක නෑ ඒකත් සිරස නෙමෙයි. රූපවාහිනියම තමයි. ආව්. මායාවරුන්ගේ ලෝකේ. මායාවරුන්ගේ ලෝකේ. එතකොට අපි හම්බ වෙලා. ඔව් අපි ඔයගේ ජර්නි එක ගැන පොඩ්ඩක් කියමු. පොඩ වැඩි නෑ මම ඔයාලට විනාඩිය දෙනවා. ගෝ. විනාඩිය. ඉස්සෙල්ලම පටන් ගත්තේ SLBC එකකින් ඒ කියන්නේ ගුවන් විදුලි සංස්ථාවෙන් නිවේදිකාවක් විදිහට ආවා ළමා පිටියෙන්. ඊට පස්සේ රූපවාහිනියේ සිරස ටීවී එකේ ඔය channel වල ඩබින් වලට ආවා. අන්තිමේට නතර වුණේ මේ ආදරයයි අපි දෙන්න හම්බ වුණේ අපි කතා ඊට පස්සේ තියෙනවා තාමත් වොයිසින් කරගෙන යනවා. රයිට් අපි ශියම්මට එන්න කලින් ආයි අපි පොඩ්ඩක් යමු මායවරුන්ගේ ලෝකෙ පැත්තට. අපි දෙන්නම හිටපු. අපි දෙන්නම හිටපු කතාවක් මම හිතන්නේ ඔයත් සෑහෙන කාලයකට පස්සේ ඩබින් වලට ජොයින් වුණේ මායවරුන්ගේ ලෝකෙ නේ. දැන් මම කාලයක් මං කියන්නේ ප්‍රසන්ට් කියලා ඉතින් අර එතකොට සමහර ආයතන වල වැඩ කරන්න ගියාම වෙන තැන් වලට අපිට අර ෆ්‍රීලැන්ස් වැඩ කරන්න වෙන්නේ නැහැ නේ. ඔව්. ඉතින් එහෙම අවුරුදු දෙකක් විතර කාලයක් තිබ්බා. ඊට පස්සේ නතර වෙලා තිබිලා ආයෙ පටන් ගත්තේ රූපහණේකින් මායවරුන්ගේ ලෝකෙ. මම මායා දේවි. මට කලින් මායා වුණේ මෙයා. මෙයාගේ නම මායා දේවි. මම මායා වුණේ 2018 17. මායා දේවි. මම මායා දේවි මායා වරුන්ගේ ලෝකේ හැමෝටම ඔයගලට මතකද දන්නේ මේ මේ pink color තනි කර. පිහාටුව ගහගෙන ඉන්නේ ඔළුවේ. මම තිම්යාවට වොයිස් කරාද 2013 දී මායා දේවිට වොයිස් කරේ ඉරේෂක්ක. එතකොට අපි හින හතුරු. ඔව්. මෙයා මට ගහනවා මම මෙයාට ගහනවා. හතුරු වෙනවනේ උදව් කරගන්නවා. කරනවා. ඔව්. डबिंग आर्टिस्ट लव මුණ දකින්නේ කටහඬ විතරයි දන්නේ හරිද ඔව් ඒ මට මට තිබ්බ ලොකු අසවක් තමයි අරුත පහකයකෙන් නම් ওই මූණු ටික පෙන්වන එක මං හිතන්නේ ඒකත් ආර්ට් ෆීල්ඩ් එකක් වශයෙන් වෙන රටවල වොයිස් ඇක්ටර්ස් ලව අපි ඔච්චර අදහනවා නම් ඇයි ලංකාවේ වොයිස් ඇක්ටර්ස් ලව අදහන්නේ නැත්තේ අනේ ඒක නිසා ඒ කියන්නේ ඒකට හොඳම දේ තමයි ඩයලොග් එකක් කියලා පෙන්වන එක මායවරුන්ගේ ලෝකේ බොහොම ස්තුතියි මම තින්න්‍යාව अपे काले हिटिया नांग पराधाई अंजलिना जोली ब्रैड पिट दैक्कोत्ते हेम ओयाव मितुरु करगानी अनिवार्यम पवसन दे वैटहेन्न है पहदिनी वर्णना करन बावना केसे वेता दिवि गेलेवे ममने ओ एहेनम एय मट देन्न मुकद्दे
මායා බඳුන මොකක් ඉල්ලනවද කියලා තේරෙන්නේ නැහැ මට. තින්යාව මගේ ඉවසීම පරීක්ෂා කරනවද? ඇත්තටම මගේ ළඟ ඉවෙන්නක් නැහැ. මාගේ බලය පිරික්සීමට අවශ්‍යයි එහෙනම්. යා. Action. Bang. අපි කියමු ආගේ ටක් ගාලා වැඩි වෙලා ගන්න බෑ. ඩබින් ජර්නි එක. හරි. ඉස්සලම් පටන් ගත්තේ ඩබින් මම සිරිස ටීවී එකේ මහගෙදර ශෝභාගේ කැරක්ටර් එක. එන කාලේ. ඌ හරි වයසයි අපි. බර? ඔව්. නේද? තුල්සිගේ දුව. ශෝභා. තුල්සිගේ දුව. ඊට පස්සේ ට්විට් බර්ත්ඩේ එකේ ට්විටර්. ඊට පස්සේ ගිරිපු රැප්පර් එකේ ඩොටි. මේ ආදරයයි ඉෂිතා සිරිස ටීවී එකේ. ඊට පස්සේ මායාවරුන්ගේ ලෝකේ මායා දේවි මක්සුන් දිරිය දියණි කතාවේ ඊට පස්සේ අත්තටුනේ ඒත් එයයි ගිලෙයි කිය ඔයාගේ යාළුවට ඉතකගේ යාළුවට මං ආසම කැරක්ටර් එකක් ඔයාගේ ඒක ඊට පස්සේ සිරිවැටි සිත්තරාවි ජොන්හි හිරු එකේ බෙන්ටෙන්දි කාටුන් එකේ ජූලි ටාසන් ෆිල්ම් එකක් ගියා ඒකේ මම ජේන්ට් ලිපියා ඊට පස්සේ ඇරෝ ඔව් ඇරෝ එකේ පිටියා ඒ කැරක්ටර් එක මට හරියටම නම්මාට තේරෙනවා පළවෙනි දෙකේ හිටියේ පළවෙනි සීරීස් එකෙන් ගියන්නේ ඒක තමයි මම හිටියේ මම කැරක්ටර් එක දිගට ෆයිට් කරන ජපනීස් හරි චයිනීස් හරි ගර්ල් කෙනෙක් රයිට් ඊට පස්සේ හිරු එකේ ඒක ඊට පස්සේ ආයේ ටීවී ගන්නේ වනසරායකේ වනසරායකේ වයිෆ් දෙහිටියා මේ වනමලි ඊට පස්සේ පණ්ඩිත රාමායකේ තථාචාර්යගේ බිරිඳ මම හිතන්නේ දරන්න ආයේ අපි සම්බන්ධ වෙනවා තථාචාර්යගේ බිරිඳට ඔයා මොකක් හරි මිසින් වුණාද මැද්දදී මිසින් වුණා මිසින් වුණා එතනදිත් වයිෆ් විදිහට මට මතක විදිහට රිප්ලේස් කරේ මම මොකද මට තථාචාර්ය වෙන මොනාද දරන්නේ දරන්නේ මේ ළඟදී හවුරන් එකේ අර විශ්වගේ චරිතය තමයි විශ්වෙ ඊට පස්සේ කාටුන්ස් නම් ගොඩක් කරලා තියෙනවා අතරම එහෙම නම් ඕ දැන් මේ දවස්වල පාව යනවා මේ මාරසිංහ කාටුන් එක මම ආයෙත් දැන් ඉවරයි ඒකේ කවුද බිලාලි බිලාලි මම කවුද බිලාලි නී කියන්නේ නිලියක් නෙමෙයි මොලයක් කියලා මිය මේක පොඩ කියලා පෙන්නන්නකෝ ආ කියලා පෙන්නන්න දැන් හැමෝම දැනගනි මේ බිලාලි නී කියන්නේ නිලියක් නෙමෙයි මොලයක් කියලා මියෝ නෑ නෑ ඔලන්නේ කරන්නේ නෑ බෙන් අපි ඉන්න කියන ලස්සන පිටුර ආයම් හරි ආයි හරි ඕකේ 1 2 3 මොකද්ද ඔය කරන්නේ හරි ඔය කැරක්ටර්ස් අතරෙන් මං හිතන්නේ මං පර්සනලි ආසම කැරක්ටර් එකක් තමයි ගිරිපු රැත්තෝ ඩොටි ඩොටි අහමද පොඩි ඩයලොග් එක ඔයා බිම ලගේ එපාන් හා මම වෙන්න මේ ඩොටි කවුද මේ මං විමලානේ ඉන්නේ තෝ යාගේ වොයිස් එක ටිකක් වෙනස් වෙලානේ ඔව් ඉතින් ඉතින් මම විමල නෙමෙයි ඉතින් ඒ මල්කාන්ති අක්කනේ බෑක් ටු ද ස්ක්‍රිප්ට් කරන් අර දෙන්නට කලින් අපි ගෙදර යන එක නම් හොඳයි එයාලට මේක කියන්න ක්‍රමයක් හිතන්න පුළුවන්නේ ඔව් ඕක ගැන උච්චර හිතන්නේ පා විමල ලැබෙන දියක් පාරගමු බොරළුයි ගලුයි දැනගත්තොත් අපි මේ ගවුන් වලට වියදම් කරපු ගාන කොහොමටත් පාටියට යන්න දෙන එකක් නෑ. ඊ කතාව නම් ඇත්ත විමලා. ඊ උනාට ඉතින් මේ වගේ පාටියකට අපිට යන්න දෙන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඒ දෙන්නව කැමති කරගන්න ක්‍රමයක් තාම මතක් වෙන්නේ නෑනේ. අපිට මොකක් හරි ක්‍රමයක් පෑදේවි විමලා. ජොටි. මම විමලනේ. කනවා පිය. ඒක ඒක තරහම කියන්නේ. අකන කූමි කනවා. आस कर जर्नी එකක්
ඕක ස්ටෝරී එක මෙහෙමයි. ඕක අපේ මුලින්ම මතක් කරනෝනේ අපේ නදීෂානි පේරියාරච්චියක් කරේ. යා තමයි මුලින්ම ඉෂිතට වොයිස් කරේ නදීෂා. මම හිතන්නේ යාද වොයිස් එක තමයි. ඊට පස්සේ රේෂක්ක වොයිස් කරන්න ගත්තා. ඊට පස්සේ රේෂක්ක මම හරියටම එපිසෝඩ් මං ඉතින් 35 විතර වගේ 20 20 කරා මම 25. ওই වගේ කාලේ නේද මම ඇත්තටම දුව හම්බ වෙන්න හිටියේ කාලේ. එතකොට හදිසි අමාරු නේ කියන්නේ මට ඇඩ්මිට් වෙන්න ඕන. හරියටම මාසයක් මම හොස්පිටල් එකේ හිටියා. මම ඒ වෙද්දි මම රින්කිට වොයිස් කරා රමන්ගේ නංගි. ඔයා හින වැඩ ගොඩක් කරනවා. ඔගේ ලෝ එක්. මගේ ලෝ එක්සෑම්ස් මට ෆස්ට් ඉයර් එක්සෑම්ස් වලට මම හින මේ බිසි වෙලා හිටපු කාර්ය. ඔයා මාසයක් හැමරි ඉඳ කර මම දැන් ඒ අතරේ ඔයාට කිව්ව හොස්පිටල් එකේ ඉන්නකොට දැන් මම අහනවා. අක්කි ඔයාට දැන් කොහොමද හොඳයි ඔයාට ඉන්න පුළුවන්ද දැන් මේ කැරක්ටර් මම වා එනකන් කරන්න. මේ මං ඊට පස්සේ ඒක කිව්වා මම මතක වාරේ නංගි කමන්නේ ඔයා ඔබ කරගෙන යන්න කියලා කිව්වා. ඔව් ඒකට මට කරන්න බෑ. මම නෑ කිව්වා නෑ නෑ අක්කි ඔයා එන්නක මේක ඔයානේ කරේ ඔයා කරගෙන යයි දැන් මම කියන්නේ ඇත්තටම මේ කවුරු කොහොම කිව්වත් මෙයා හරි හොඳයි. ගොඩාක් ලොකු උදව්වක් ඒ වෙලාවේ කරේ ඇත්තටම මේ. එහෙම කියන්නේ බහොනස. නෑ නෑ ඒ කියන්නේ ඇත්තටම මේ උදව් කරන අය හරි අඩි සාමාන්‍ය ඉච්චර මේ කැරක්ටර් එකක් පොපියුල වේගෙන එනකොට එහෙම දෙන්නම් ගන්න කියලා කිව්වහම එහෙම බෑ කියන්නේ හරි නෑ ඇත්තටම නෑ නෑ ඒකම නෑ නෑ ඒකම මගේ පැත්තෙන් තියෙන මෙහෙම ඒක මගේ පැත්තෙන් කියන්න ඕනේ මොකද මේ ඒ වෙලාවෙත් ඒ කියන්නේ මට තිබ්බ ලොකුම ප්‍රශ්න දෙක තමයි මගේ වැඩ කටයුතු දෙක මට වෙලාව නැතිවීම සහ ඊටත් වඩා ඒ කාලේ මගේ වොයිස් එක ටිකක් හීනි මීට වඩා. එතකොට ඒ වෙද්දි ඉෂිත කියන්නේ පොඩක් මේ වැඩිමහල් මේ දරුවෙක් ඉන්නවනේ එතකොට රෝහිගේ කැරක්ටර් එතකොට මම මැද්දට යනකොට මම සාරිකාට වොයිස් කරා. හැබැයි ඒ වෙලාවේ මම පොඩ්ඩක් මේ මම ඒ ඇවිල්ලා එක කරේ නැත්නම් ආ දිගට මේක කරන් එනවනේ. එහෙමනම් දිගටම ඔයා තමයි ඒ කැරක්ටර් එක. දැන් ඔයා එකම ඩායි දුන්නේ නම් මම කාලයක් ඉස්සේ ඒක කරගෙන ආවා. ඊට පස්සේ ගියවුරුද්දී පොයින්ට් ප්‍රශ්නත් එක්ක මට ටිකක් යන්නේ අපහසුයි. මට පොඩි බබාලා දෙන්නේ කියන හින්දා මම ඒක පොඩ්ඩක් නැවැත්තුවා. දරුණු කර්ෆියු කාලේ පටන් ගත්ත කාලේ මොවි බබාලා සිටින් ඒ නිසා කොමරිගේ තමයි ඒක අවුරුදු පහකට පස්සේ ඉෂිතා කියන කැරක්ටර් එක ප්‍රේක්ෂකයාගේ මනස ඇතුළට කිලා බැහැලා ඒ වොයිස් එක වෙනස් වෙනවා කියන්නේ මම මුලින්ම කිව්වේ ගත්ත ගමන් රෝෂනාට අයියේ මට බැනුම් ගන්න වෙයි මට බෑ මට බෑ මට බෑ කියලා මොකද බයයිනේ. ඉතින් එහම මෙහෙම බලාගෙන යනකොට ඉෂියම්ම වෙලා ඔයාට මොකද්ද හිතෙන්නේ රමන්ගේ මේ මතකේ නැති වෙන එක ගැන? අපි හිතමු මොනවා හරි හොඳ විදිහට දෙයක් සිද්ධ වෙනවා කියලා. එතකොට රෝහිතය අලියට අපි මොකක්ද කියන්නේ? මේගොල්ලන්ට අපි මොන වගේ උත්තරද දෙන්නේ? ඔයා කලබල වෙන්න එපා. අපි බලමු මොකක් හරි ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. කලබල වුණොත් කිසිම දෙයක් කරගන්න බෑ කියලා දන්නවනේ කියන්නේ. Yes I know that ඒ වුණාට මම මොකද්ද කරන්නේ? හරි ඕකත් එක්ක අපි මේ ප්‍රෝග්‍රෑම් එක මං හිතනවා විනාඩි 5 ඉවර කරන්නේ. අපි මෙතන විනාඩි 10ක් 15ක් විතර ඇදුනා. මොකද එච්චර ඉන්ටරෙස්ටිං. ඉරේෂක්ක thank you so much. මාත් එක්ක මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට ප්‍රෝග්‍රෑම් එක ගන්නේ මේක සෙග්මන්ට් එක. Voice of CK episode 3 ඕගොල්ලෝ මට කියන්න episode 4 එකට ගෙන්නන්න ඕනේ කාම. කවුද ගෙන්නන්න ඕනේ කියලා. This is voice actors නේද? වචන හරියට ප්‍රොනවුන්ස් කරන්න. ටැපලෙරෝ. Episode number 4 එකට voice of CK ගේ කවද ගෙන්නන්න ඕන කියලා ඔයගොල්ලෝ comments වල කියන්න. ලොකුමද තව එකක් තියෙනවා. Miss නෙමෙයි. Mrs. Ireesha Lakmali. ඒකේ YouTube channel එක start කරා. මම මගේ title එකෙත් දාලා තියෙනවා යන්න channel එක. Like කරන්න, subscribe කරන්න. Ireesha Lakmali official YouTube channel එකට එන්න. Ireesha Lakmali official YouTube channel. මෙන්න මල් එක. Like කරන්න, share කරන්න, subscribe කරන්න ආදරය හැමෝටම. Thank you. Hutta. Thank you welcome. Thank you so much. මං කියන්නේ
නේද අපි දෙන්න හම්බ වුණාම මෙහෙමයි හැබැයි කවදාවත් මේ ස්ක්‍රීන් එක ඉස්සරහ මෙහෙම මාව නම් දැකලා නැතු මෙති නෑ ඉරේෂක ස්ක්‍රීන් එක ඉස්සරහට අපි දෙන්න වෙන කාලෙකට පස්සේ මම හිතන්නේ මේ ආයේ මේ මට හරි සතුටුයි ආයගෙන channel එක පටන් ගන්න එක නේද ඉතින් යන්න ඇත්තටම කියන්න තු දව කරා මම නම කරා Right. See you guys. ඊළඟ එපිසෝඩ් එකේ අපි අනිවාර්යයෙන්ම හම්බ වෙමු. This is Voice of CK. Bye. Bye. පිස්සු වගේ නෝනලි මම. නෝනලි. Hi guys.